ya ati temalan pi ambagi avadav turavikirilli inna amatakavagi amat inayakunda tamat nob ki anna devi Ade gamuru bawa obaun telin guna dukat wada dukak nelwe ikilan vedna vitrak matai tiri une matak kodewe dia atite malang Ya magi avadav uravikirilli uravikirilli ina ammatakavagi ammat ina yakunda tamat nob kiyanna devi kiyanna devi Aiban yalu hemotama ඔන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න වැඩසටහන ආදරණීය ගාන ශිල්පීෙක් වර්තමානයේ අපේ රටේ රැල්ලක් කරල්ලක් ඇති කරපු ආදරණීය ගාන ශිල්පියා යාගෙන පෙරවදනක් දෙන්න මොන මානව හිතවාදී කලාකරුවා නම් වන විශාරද ගුණදාස කපුගේ ශූරින්ගේ ගීහඬ වර්තමානයේ ඔයාලගේ සවන්පත් අතරට ගෙන එන නුවර කලාවිය කලාවැව ප්‍රදේශයේ කටෝරු කම්කටොළු මැද කවුරු එන්නේ නැති කවුරු දන්නේ නැති මල්පාරක නෙවෙයි කටුක පාරක කොළඹ ප්‍රදේශයට ආපු දියසෙන් කුමාරයා ගැන තමයි අපි අද කතාව. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි ඔයාලා ආදරය කරන ආස කරන ආදරණීය ගාන ශිල්පියා පාලි බග්‍රා. ආයුෂ බොහෝ වේවා පාලි. ආයුෂ බොහෝ වේවා සුබුන්. ඉතින් පාලි ඔයත් එක්ක ඉන්ටර්වයුවක් කරන්න මේ හිතේ තියාන ගොඩක් කල් හිටියේ ඉතින් අල්ලගන්න වරුණා බිසිනේ වර්තමානයේ ගොඩක්ම බිසි කලාකරුවා මොකද එන්නේ මේ දවස්වල වාසදේශ ඇත්තටම මේ දවස් ටික නම් ප්‍රසංග තමයි දැන් මම අද ඉන්ටර්වයුව කරත් ආවෙත් බොහොම අමාරුවෙන් ගියත් ඉතින් මරලා මේ වාගේ වාඩ වාක්‍ය විස්තරේ ඉතින් හරි අමාරුවෙන් උගුරක් කුලත් තියා අප්සෙට් වෙලා තියෙන්නේ ඒ දැ ඉතින් අර ඔයාලට මම දැන් ගොඩාක් කලින් ඉඳන් ඔයා දැන් මාස 5කට විතර කලින් ඉඳන් මට කිව්වේ. ඒ නිසා ඉතින් ඔයා කරගත්තා මේ ගැටලුවක් නැහැ මේ දවස් ටිකේ වැට් ටික කරගන්නවා. ඒ වගේම අලුත් මගේම ගීත තව දෙකක් එන්න තියෙනවා. ඉතින් ඒ දෙකත් දැන් රෙකෝඩින් කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඉතින් ඒකට රූප රචනා කරන්න රූප රාම කරන්න තමයි තියෙන්නේ. හරි අපි ඒ ගැන වැඩි විස්තර කතා කරමු. ඉතින් පාලි දැන් ඔයා ගැන විස්තර ගොඩක් දෙනෙක් දන්නවා මට හිතෙන විදිහට මේ දැනටමත් අපේ යාළුවෝ නොදන්න කටියට දැනගන්නත් එක්ක අපි මේ පටන් ගමු මේ කොහෙන්ද ගමෙන්ම නේද ඔව් ඔයා ගැන විස්තරයක් කියන්නකෝ මම ඉස්කෝලේ ගියේ පලාගල මහා විද්‍යාලයට කළුවරච්චගම විදුහලෙන් 6 වසරට 5 වසර දක්වා ගිහින් 6 වසර ඉඳන් පලාගල මහා විද්‍යාලයේගෙන මම ලැබුවා ඉතින් මියුසික් කරේ විශේෂ හැටියට ඉස්කෝලේ කාලේ ඉස්කෝලේ තියෙන හැම වැඩකටම කොන්සර්ට් එකකට මම තමා මේ මියුසික් ප්ලේ කරේ සෑ ගොඩක් දේවල් ඉතින් ඒ ඇත්තන එතනින් ආරම්භ වුණා ඊට පස්සේ ඉස්කෝලෙන් අවුට් වෙලා මම මගේම ව්‍යාපාරයක් කරා සැලුන් එකක් පටන් ගත්තා සාමාන්‍ය සැලුන් මේන වල 6ක් විතර කරලා තිනවා ඊට පස්සේ ගලෙන් මිදුනුවව ඊට පස්සේ කැකිලාව ආපහු පලාගල ආපහු ආණ්ඩියාගල ගල්කිරියාගම හලාවත නැවත තලවතුගොඩ ඒ වගේ හරි අපි කොළඹට එන්න කලින් ගම ගැන කතා කරලා ඉමු. හරි දැන් ඔය මේ ගම කලාවව නේද? ඔව්. රයිට්. කලාවව. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙන් අවුට් වෙලා මේ සැලුන් දැම්මේ නැත්තම් මියුසික් පැත්තෙන් යමක් කරේ නැද්ද? මොකද උනේ? නෑ. සැලුන් එකක් කරේ. ඒ කියන්නේ මියුසික් කරන්න සල්ලි ඕනේ. ඉතින් මම කල්පනා කරා දැන් ඇත්තටම මට තේරෙනවා අපේ පැත්තේ වල කට්ටිය මියුසික් ඇඟල තිබුණාට අර සල්ලිත් නෑ. යාළුවන්ට ගමනක් යන්න අඩුම අපි හිතමුකෝ අපිට ගමේ ඉඳන් කොළඹට එන්නවත් බස් එකේ දෙන්න සල්ලි නැහැ. එතකොට අපිට අස්සාවක් කරොත් අපිට ඒ දේ කරගන්න, ඒ කියන්නේ part time විදිහට අපිට මියුසික් කරන්න පුළුවන්. ඒ කියන්නේ full job එකක් විදිහට කරන්න නැතුව අර විදිහට කරලා ඊට පස්සේ කොහොම හරි මම ගමේ ඉඳන්
ටික සැලුන් එක වැඩේ ටික කරගෙන ඉතින් ඒ ඉන්න අතරතුර තමයි මේ සල්ලි ටිකක් අතට හොයාගෙන තමයි මියුසික් වලට බැස්සේ. හරි. දැන් ඔය මේ මියුසික් ඇඟේම තිබුණනේ. ආ. ඒතර කොහොමද ඉස්කෝලේන කාලෙත් ඔය දැන් මේ සින්දු කියද ඔය කපුගේ මාස්ටර්ගේ සින්දු මත කිව්වේ කොහොමද උනේ? නැහැ ඒක උනේ මම සාමාන්‍ය හැම සින්දුවක්ම වගේ කියනවා. හා හා. ඉතින් ඉස්කෝලේ යන කාලේ මම ඇත්තටම කපුගේ සර්ගේ අපේ සර්ගේ දවසක් පැල නැති හේනේ වගේ විතරයි මම හිතන විදිහට කියලා තියෙනවා මට මතක හැටියට. වෙන සින්දු මං කියලා නැහැ. එතුමාගේ වෙන තව ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායන ගායක ගායිකාවන්ගේ සින්දු කියලා තියෙනවා වඩා. ඉතින් අරක ආවේ පස්සේ සැලුන් එකත් කරලා ඒක ඒක කොහොමද ඒක ඔටෝමැටිකලි එකට එන්නේ විදියක් නැන්නේ මොකක් හරි ප්‍රැක්ටිස් එක කරාද මොකද්ද නේ මම සැලුන් එකේ ඉඳන් මම අපහු ජොබ් එක කරලා ගියා වෙන වෙන සැලුන් එක නතර කරලා ආපහු ගියා මොකද සිවිල් ආර්ට්ස් දෙපාර්තමේන්තුවේ සංගීත කණ්ඩායමට බැඳුණා ඒක කරෙත් අපේ වගට හිටපු පාදේශ ලේකම්තුමා සුසන්ත ජයතිලක සර් එයාලා මම සැලුන් එකේ පණාවට තට්ටු දදා මෙහෙම මේසෙට තට්ටු දදා ඉන්නවා ඒක එයාගේ වාහනේ නවත්තලා දැකලා මට එන්නේ කොට සේවා යාමගේ විශාරද නසකපුගේ ෂූටින්ගේ උපහාර වල තිනවා පස් වෙනි කුල සමරුව රජරට ගුවන්විදුලි දෙලේ මාව එයා ඒකට දැම්මා. ඊටසේ යාකෝ අය කටහඬත් මේ වගේ පාළි පොඩ්ඩක් කියලා බලන්න කියලා ඊටසේ මම උන්මාසිතුවන් ගීත කියලා මම එක ගත්ත ඇතිනේ. ඉතින් ඊට පස්සේ තමයි යාමව කැම්ප් එකේ බෑන්ඩ් එකට යොමු කරේ. ඒකත් අවුරුදු 3ක් හිටියා. ඔය මේ කොයි කාලේ වගේද? 2011 වගේ. ඒ කාලේ ගමේ ඉඳගෙනම තමයි වැඩ ටික සිද්ධ වෙන්නේ නේද? ඔව් 2008 ඉඳන් ඔය 11 2008 11 4 වගේ කාලේ. දැන් ඔය මේ ගමේ ඉන්නකොට ඉස්කෝලේන කාලේ මියුසික් ප්ලේ කරා කියලා කිව්වත් නේද? ඔව්. මොනවද කරේ ප්ලේ කරේ? සර්පිනා පුළුවන්. අහහ. ඩොල් කිය පුළුවන්. තම් මැට්ටන් බෙර එතකොට සාමාන්‍යයෙන් විදිහට ඩ්‍රම්ස් මම ලොකු වැඩම නෙමෙයි සාමාන්‍ය පුළුවන් ඉතින්. ඩ්‍රම්ස් ඔක්ටෝපෑඩ් අයි තිබුණා බෙර දා ඔ තබ්ලා එකෝඩියන් එක මෙලෝඩිකා ඔක්කොම බිමිනේ වැඩි ඒ ටික ඒ කියන්නේ ඉස්කෝලේ ඉගෙන ගත්ත දේවල්ද ඒවා නෑ ඒක උපතින් ඒ කියන්නේ ඒක වගේ නිකන් ආ ඇගේම තිබුණ දේවල්ද ඒක අර බලන්නේ දාලා කවුරු හරි ප්ලේ කරන දියා බලන්නේදී ඉතින් අපි සාමාන්‍යයෙන් සර්පිනාව පුරුදු වුණා වෙනවා කියන්නේ කවුරු හරි කෙනෙක් ගානවා දැක්කොත් සර්පිනාවෙන් පස්සේ ඊට පස්සේ කීබෝඩ් පියානෝ ඔක්කොම එකම ආරෙත් නියන්නේ හ්ම් හ් ඒ සත එතනින් ඒ ටික අර ටික මගේ ඇගේ තිබුණ ටික තබ්බුලමට මෙහෙම ගහන්න තමයි බෙරේ මේ වගේ බෙරපද ටික අහගෙන ඒ බෙරපද ටික ගහනවා ඉස්කෝලේන කාලේ කරේ යතවයි දැන් ඔය ගමේ ඉන්නකොට මේ දැන් ඔය කටහඬ අඳුන කියලා අඳුනගත්ත පිරිසක් කවුරු ඉන්නේ නැතිනේ සංගීත ප්‍රසංග වලට එහෙම සහභාගී කරගත්තද ඔව් මම ඒ වකට ගමේ තියෙන පොඩි පොඩි සංගීත ප්‍රසංග වල තමයි ගියෝ අපි හිතමුකෝ ඒ දවස්වල තිබුණේ ආධුනික ගීත ප්‍රසංගේ ජහුටා කියලා තියෙන නාට්‍ය ජහුටා වලට මාව එක්ක යන අපේ තාත්තා වඩාන යන්නේ පුංචි මම එතකොට එක වසරේ වගේ එක වසර දෙක වසර වගේ මාවගේ පළවෙනි සින්දුව දාලා සින්දු කියලා තින් එහෙම තමයි එයා අහුරු කරේ. ඒක ඒක ඇත්තට පොඩ්ඩක් අපිට කියන්න මේ දන්නේ නැති කට්ටිය ඉන්නෝනේ. ජවුට නරරවා කියන එක දන්නේ නැහැ නේද? සින්දුද නැත්තම් වෙනද නාට්‍යම දෙයක්ද ඉදිරිපත් කරන්නේ? ඒක මෙහෙම එයාලා කණ්ඩායම වෙනවා. එයාලා සල්පිල් වෙන්දේසියක් තියෙනවා. ආධුනික ගීත ප්‍රසංගයක් තියෙනවා. ඊට පස්සේ නාට්‍ය තියෙනවා. ඉතින් කුසුන් බඳුන් දෙසි කියලා ඒ වගේ තියෙනවා. ඉතින් ඒක ඒවා ගීත කවර වෙන්දේසි තියෙනවා. ඔක්කොම වෙන්දේසි තියෙනවා. ඉතින් ඉස්සලම ආධුනික ගීත ප්‍රසංගය සාමාන්‍යයෙන් රුපියල් 500 විතර ගමේ කට්ටියන්ට 300 100 වගේ දෙනවා පස් දෙනෙකුට. ඒ පස් දෙනා සින්දු කිව්ව සල්ලි දුන්නා සින්දු වලට ප්ලේ කරනවා යාල් ඩොල් කියයි ඒ දවස් වල තිබේ ඩොල් කියයි ඕගන් එකයි විතරයි දැන් ඒක දිනුන වෙලා සවුන්ඩ් සෙටප් දාලා දැන් ඩොල් කිය ඕගන් එක බටන් අලාව බේස් ගිටාර එක රිදම් ගිටාර එක එහෙම දාන අයත් ඉන්නවා ඒක දැන් වෙනස් වෙලා ඒක හරි අප්ඩේට් වෙලා පෑඩ් එක උත්තර පෑඩ් එක දාලා හොඳට වැඩේ කරනවා දැන් ලස්සනයි ළඟදි ගම්පැත්ත එහෙම ගියේ නැහැ ජහුට රටන්න ගියා ගිය මාසේ අගෝස්තු 3 4 5 අපේ ගමේ ජහුට තිබුණා මං ගියේ නැහැ අවුරුදු මම ඉතින් අවුරුදු 10 ක විතර එතනින් ආවත් හරි මං ජහුට ඒ කියන්නේ ගියේ නැහැ සිං කරන්න ගියේ නැහැ මේක ආධුනික වල ගියේ නැහැ ඊට පස්සේ තමයි ගමේ වැඩේ නිසා ගියේ හරි දැන් මේ පවුල විස්තර ගැන මොනවා හරි කිව්වොත් මට අම්මා තාත්තා අයියා අක්කා සහෝදරය දෙන්නයි සහෝදරිය සහෝදරය අපි තුන් පස් දෙනා තමයි හිටියේ දැන් ඔය සැලුන් වැඩේට මේ නැඹුරු වෙන්නේ කොහොමද සැලුන් වැඩේ මම ඉස්කෝලේ යන කාලේ 10 වසරෙන් වගේ අපේ චන්දනය කියලා මගේ අයියා කෙනෙක් හිටියා එතන සැලොන් එකක් දාගෙන මම එතන යන ඉස්කෝලේ යනකම මම එයාගෙන් පුරුදු වෙන්න ගියා එයා මට කියලා දුන්නා මෙහෙමයි කියලා ඊට පස්සේ කොලාවසට එනකොට මම එතන නිකන් ඒ කියන්නේ හැමදාම නෙමෙයි මම ඉඳලා ඉඳලා යනවා ඉතින් බලන් ඉන්නවා අපල දියා බලන් ඉන්නවා එහෙම තමයි එතන පටන් ගත්තා ඊට පස්සේ ආසාවක් ඇති වුණා ඊට පස්සේ තමයි ගෙලෙම ගලෙම් බිඳුනේ වට ගියේ වැලට කියලා එතන වැඩ පුරුදු වෙලා තමයි කැකිරාවට ආවේ වැඩ පුරුදු වෙලා ඉවරලා මාසයක් යනකොට වගේ පුරුදු වුණාම හරි මේ කතා කරන්න බොහෝ දේවල් තියෙනවා මේ පාලි මේ තව විස්තර කතා කරගමු කොළඹට ආපු විදිය ගැන කතා කරන්න කලින්
අපි පොඩි මේ ගීතයක් රස විඳින්නමු නේද? ඔව්. සාගර වෙරළේ සඳුරු සඳාවක රංග හල කෙලවර අඳුරු නිමේෂක අද ඔබ ළඟ ඔබ සනසාලන අය පෙර දවසක මා තුරුලට වීඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරන ඔබේ කුමාරේ ඔබට ආදරේ කියනායුරින් පෙර දවසක මා පෙම් කරන සඳ මටද ආදරේ කියා තිබේ ඔබ පෙම් කරන ඔබේ කුමාරේ මටද ආදරේ කියා තිබේ පාලි දැන් කොළඹ සම්පාප්තිය කොහොමද වෙන්නේ මම ඇමරිකාවට පස්සේ මේ වයිෆ් වැඩ කරේ අතුරුගිරියේ ඉතින් යා අතුරුගිරියේ මම ඒත් කොළඹ ගමේ හිටියේ මම කල්පනා කරා ගමේ මම ඉන්නවා යා මෙහෙ ඉන්නවා ඊට පස්සේ මම බැලුවා මට කොළඹට මං ගියොත් සැලුන් එකක් හරි වැඩ කරන්න පුළුවන් වෙයි කියලා මට හිතුණා ඒ ඉන්නකම මට මියුසික් පැත්තත් ටිකක් ලේසි වෙයි නඳුර ගන්න එක එක්කෙනා ජුට්ට ජුට්ට හරි අඳුර ගන්න පුළුවන් කියලා මම එහෙමම කොළඹට ආවා ඇවිත් එයා වැඩ කරනවා අපි දෙන්නා බෝඩිමක් අරන් එක බෝඩිමේ අපි හිටියේ ඊට පස්සේ තමා මේ මම ඔය ටික ටික සැලුන් එකකට වැඩට මං හෙව්වා ඊට පස්සේ මං වැඩට ගියා ඒ සැලුන් එකේ වැඩ කරලා ඊට පස්සේ තමා මම මගේම සැලුන් එකක් මම පටන් ගත්තේ හ්ම් දැන් ඔය කොළඹට එන්නේ කොයි කාලේ වගේද 2013 වගේ 13 වගේ නේද හරි දැන් මේ මැරි කරපු නිසා ඒ කතාවත් කිව්ව නිසා අපි ආදරණීය බිරිඳ ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕන නේද ඔව් මේ එයාගේ ගමත් ඒ පැත්තෙමද නැත්නම් කොළඹ අනුරාධපුරේ ටවුන් එකේමයි 10 යගම පොබුදුපුර හ්ම් හ්ම් ඉතින් එයා මෙහෙ තමයි ජොබ් එක කරවුවේ එයා සිවිල් ඉංජිනේර කෙනෙක් හ්ම් හ්ම් ඉතින් ඒ නිසා ඉතින් හොඳයි කියලා ඉතලා මෙහෙට ආවා ඉතින් හ්ම් හ්ම් හරි දැන් අතුරුගිරියේ ඇවිල්ලා සැලුන් එකක වැඩ කරලා ඊට පස්සේ තමන්ගෙම කියලා සැලුන් එකක් දාගත්තේ කොහොමද ඔව් ඒ වැඩ කරා තලවතුගොඩ මම වැඩ කරේ ඉස්සල්ලාම වැඩ කරා මෙතන අතුරුගිරි හබරකඩ ඊට පස්සේ අපේ රනිල් කියලා බොසා මගේ හරි හොඳ කෙනෙක් ඉතින් එයා ළඟ මම වැඩට ආවි ඉස්සල්ලාම ඊට පස්සේ එයා ළඟ වැඩ කරලා මට එතන සැලුන් එකක් බඩුත් එක්ක විකුණනවා කියලා හිතුවා ඒ කියන්නේ කරගෙන යන විදිහක් නැතුව යාට ඊට පස්සේ මම ඒක සල්ලි දීලා අර මම සැලුන් එක මගේ කරගත්තා ඊට පස්සේ මම වැඩ කරා තනියම වැඩ කරා හොඳට වැඩ තියෙනවා ඉතින් ඒ අතරේ මියුසික් කරන්න ගත්තා ඒත් එක්කම මගේ කවර් සෝන් ටිකක් කරා වීඩියෝ එකක් වෛරල් වුණා මම ඔය නිකන් පාටි එකකදී කියපු සින්දු කැලලක් අයියන් දිනු බැවිදින් කියන සින්දු ඒක දැකලා ඔය ශාලිත කියලා මගේ ශාලිත සම්පත් කියලා අපේ වීඩියෝ ඩිරෙක්ටර්ස්ලා ඒ දෙන්නා මගේ කතා කරලා මට ඔයාලට උදව් කරන්නම් කියලා එයාලා හරහා තමයි නෙක්ස්ට් ස්ටාර් කියන චැනල් එකෙන් අපි සින්දු මගේ කවර් සෝන් තුනක් කරා දවසක් පළා යන්නේ නින්ද නැතිරේ. ඒකෙන් ගොඩ ගියා. ඒකෙන් තමයි ගොඩක් කට්ටිය අඳුරගත්තේ නේද? කොළඹ සම්පාප්තිය කතා කරපු නිසා මම මේ මට එකපාරට ඔලුවට ආව පොඩි දෙයක්. මේ මංගාව මේ සීඩී එකක් තියෙනවා මීට අවුරුදු 5 6කට විතර කලින් ආපු එකක් දෝ මන්දා. MG ධනුස්කගේ බෑන්ඩ් එකේ හෙලෝ. ඒකේ වා සින්දු කිව්වා. හැබැයි ඒ සීඩී එකේ තියෙන්නේ මේ එක ගීතයයි. ඒක දැන් මේ ඇත්තට මතක් වුණා එකපාරටම. වාට මතකද නැහැ. ඔයාට සර්ප්‍රයිස් එකක් දෙන්නත් එක මම සීඩී එක ගෙනාවා මම ඔයාලට පෙන්නන්න. ඒක මම ළඟ තියාගෙන ඉන්නේ ඔයාලා දකින්නේ නැතුව ඇති. මෙන්න සීඩී එක. ඔයාලට මතකද? ආව අලව චතුර මල්ලිගේ ප්‍රසංගය මම හිතන්නේ ඔව් චතුර දිසානායක දැන් මේ මේ සීඩී එක මේ ක්ලෝස් අප් එක පෙන්වන්න පාලි මේ තියෙන්නේ රයිට් මෙන්න මේ CD එකේ තියෙනවා මේ ලස්සන ගීතයක් කපුගේ මාස්ටර්ගේ සඳ හැංගී හැංගී පායා කියලා. ඉතින් මේක ඇත්තටම මට එකපාරට මතක් වුණා මේ මම ඔයාව සර්ප්‍රයිස් කරන තැන මේ ගෙනාවේ මේක මතකද එහෙම දෙයක් වුණා නේද කියලා. කියන්න ඒක දැන් මතක් වුණු වෙලාවේ ඔන්න කිව්වා. මේ මේකේ තියෙන මේ ගීතය පොඩ්ඩක් රස විඳින්න පුළුවන්ද මේ වෙලාවට? හරි গিitar එක නැතුව නිකන් කියලා පෙන්නන්න. ඔව් අපි නිකන් කියමු. සඳ හැංගී හැංගී රෑ අඳුරු සලුවේ අපට ඉඩදී වැසි ගිලුනි ඔබේ දැසින් මගේ දැසින් වැසුමයින් සිඳින්නයි දැන් හඳ හැන්ගි හැන්ගිර
අඳුරු සලුවේ. හරිම ලස්සනයි ඒක සම්පූර්ණ ගීතය අහන්න ඕනේ ඒකේ රසවින්දනය ලබා ගන්න. ඇත්තටම ගොඩක් කට්ටිය අහලා නැති ගීතය මමත් ඇත්තටම කපුගේ මාස්ටර් කෙනෙක් ගොඩක් මමත් අහලා තියෙනවා. ඒ ගීතය වැඩි ඇහෙන්නේ නැති සින්දුවක්. හරි. ඉතින් මේ ඊට පස්සේ මොකද උනේ ඇත්තට කොළඹ ඇවිල්ලා පොඩි පොඩි වැඩවලට ගිහිල්ලා ලොකු ලොකු වැඩවලට ආවේ කොහොමද කියලා කතා කරමුකෝ. ආ. කොමාරි මම මගේ ඔය සින්දු දැල කවසොන් ටික් කරලා ඇතුළ කොරෝනා ආවා ඒත් එක්ක වගේ. ඉතින් ඒක ප්‍රසංග මට එන්න ආවා. ඉතින් එන්න ගද්දි ඉතින් මම ඒත් ඒ එක්කම ගමේ කැලිප්සෝ හොටෙල් රාමායා ගින් පැරඩයිස් කන්නුල් මේ ලොකු අපේ ඔය තියෙන හොටෙල් ගොඩක තියෙන කැලිප්සෝ ප්ලේ කරා, කොංගෝ ප්ලේ කරා. ඉතින් නිදි මරලා එහෙම වැඩ කරා. ඒක ත්‍රී පීස් වල වෙඩින් ෆන්ක්ෂන් වල සිං කරනවා බෑන්ඩ් වල. එහෙම කර තමයි ඊට පස්සේ මොකෝ හරි එත් එක්ක තමයි මගේ අර මම එකපාරම කොරෝනා වලින් කොරෝනා අවසාන භාගය වගේ යන කාලේ තමයි මට තරගෙන කතා කරේ හිරුස්ටා තරගෙට. ඉතින් තරගෙට කතා කරලා හිරුස්ටා තරගෙට මම සහභාගී වුණා. දවා ඒ දවස්වල සැලුන් එකේ වැඩ කරන ගමන් තමයි හිටියේ නේද? කොහොමද ඔය ආරාධන එන්නේ? හිරුවකින් හොයාගෙන එන්නේ කොහොමද වැඩේ වෙන්නේ? හොයාගෙන එන්නේ කියන්නේ දැන් ඒක අර මගේ කියන්නේ මගේ හිතවත් යාළුවෙක් හිටියා අකලංග කියලා. ඉතින් එයා තමයි මේ අපේ හිරුවෙකට මෙහෙම විස්තරي කියලා තියෙන්නේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. එවකට මගේ වීඩියෝස් බලලා තිබුණේ. ඉතින් මොකද අර වෛරල් වෙච්ච වීඩියෝ එකක් තිබුණ නිසා බලලා තිබුණේ. ඊට පස්සේ තමයි යාලා යෝජනා කරලා තියෙන්නේ පාලි බග්‍රාව අපි තරඟයට කැඳවමු. මොකද මම අකමැති වුණා මුලින් තරඟයට සහභාගී වෙන්න කියලා. ඊට පස්සේ කොහමරි අපව කැමතිලා තමයි තරඟයට ගියේ. ඔහොම තමයි මේ හිරුස්ටා තරඟාවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ. ඔව්. හරි තව ගොඩක් විස්තර දිනව කතා කරන්න. තවත් රසබර ගීතයක් රසවිඳින දිමු නේද? තවත් තියෙන කපුගේ මාස්ටර්ගේ ලස්සන ගීතයක් සුබ ප්‍රාර්ථනා පියමන්. මේවා මේ ඇවිල්ලා මේ ස්ටේජ් වල කියන්නේ නැති ගීත. මොකද ස්ටේජ් වල හැමතිස්සෙම කියන ගීත රසිකයන්ට දැන් කියලා වැඩක් නැහැනේ. අපි එහෙනම් මේ ගීත රසවිඳින දිමු නේද? සුබ ප්‍රාර්ථනා පියමන් සුබ ප්‍රාර්ථනා කියමන් මාවට කර සතර දෙස් ගිලිහෙන මුත් මුවට මුවින් ඔබේ මුවින් නැති පෙතුමන් මට නැත අගනේ සුබ ප්‍රාර්ථනා කියමන් සුබ ප්‍රාර්ථනා කියමන් සුබ ප්‍රාර්ථනා මා ඇකරමාල බඳින්නේ ඔබ නෙත් තරුසලි දිලෙන්නේ මා ඇගත සලු පලදන්නේ ඔබ නෙත් නග කඳුළු පිරෙන්නේ ගිගුන් හඳින් මගුල් සිලෝ පොරුව දෙදරයි සුබ ප්‍රාර්ථනා කියමන් සුබ ප්‍රාර්ථනා කියමන් සුබ ප්‍රාර්ථනා පාලි දැන් හිරුස්ටා තරගාවලිය ගැන කතා කරනකොට මේ ඔයාගේ වෛරල් වුණු ගීතයක් තුන පිටරටවල වල පවා සංචාර ලැබුණු ගීතයක් වඩ තිබුණා අයන්ඩියේ නුඹ ඇවිදින් කියලා. මේ ඔයාගේ පළවෙනි සින්දුව හිරුස්ටා එකට ඇවිල්ලා. කොහොමද ඒකට ලැබුණු ප්‍රතිචාර කොහොමද ඒ ගැන පොඩ්ඩක් කියන්න. ඇත්තටම අයන්ඩියේ නුඹ ඇවිදින් ගීතය මම සිලෙක්ට් කරේ මම කිව්වා මේ සින්දුව මට කියන්න ඕනේ කියලා. ඉතින් කිව්වා මම කියන දවසේ මම දැනගත්තා මට හොඳ ප්‍රතිචාරයක් තියෙයි කියලා. මම හොඳ මගේ මට්ටමේ මම කියන්න පුළුවන් උපරිම දේ කරා දා සින්දුව. ඉතින් ඒ කිව්වට පස්සේ කියලා පහෝදා වෙද්දී මට කෝල්ස් එන්න ගත්තා ප්‍රසංගවලට ලංකාවේ දවස් 3-4 යද්දී පිටරටවල ටුවර්ස් ටික එන්න ගත්තා. ඉතින් මේම වැඩ ෂෝ ටික එන්න ගත්තා මට ඇත්තටම ඒ කියන්නේ කන්ටිනියු කියද්දී සාමාන්‍ය මාසෙට මට වැඩ 35ක් 30ක් වුණා වගේ එන්න ගත්තා දිගටම. එක සින්දුවෙම. ඔක සින්දුවෙම මම පළවෙනි වටේම විතර පළවෙනි වටේ තව තරඟේ. දෙවෙනි වටේ එන්න කලින් මම ලංකාවේ හොඳම ඒ කියන්නේ පුළුවන් තත් ඒ කියන්නේ ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ තමයි දෙවෙනි තරඟේ සහභාගී වුණේ දෙවෙනි වටේට. එකින් මාර ඒ කියන්නේ හොඳම දෙයක් වුණා. ඉතින් මම ටුවර් දැන් ටුවර් 8ක් විතර ගියා.
දැන් මේ ওই තරගාවලියේදී ඉතින් අතරමඟ දිවාව කැපෙනවා. ඔව්. මොකද මොනවා හරි කැපිල්ලක් තිබුණොත් නැත්තම් මොකද දුනේ අතරම තරගෙන් ඉවත් වෙන්නේ? නෑ තරග ඉවත් වෙන්නේ කියන්නේ ඒ තරගකාරයේ තරග මට්ටම තරගේ ස්වභාවය කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් ඉතින් ඕනම තරගයක ඉතින් තමන්ට වාසනාවක් තියෙන අය යනවා. ඒකත් බලනවා තරගයේ විතර නෙවෙයි වාසනාව කියන දෙත් අතරම නම් බලනවා. අනිත් එක මට අතරම තරගයට සහභාගී වෙන්න බැරි මේ ප්‍රශ්නයක් තිබුණා මුලින්ම ටුවර් එකක් තිබුණා ඒක මාසෙක විතර එකක්. ඉතින් ඒ අය මේ මාසෙ ගිහින් එද්දි ලංකාවට එද්දි තරගයට එන්න සහභාගී වෙන්නත් බෑනේ. එතන ප්‍රශ්නක් තිබුණා අතරම තරගයට සහභාගී නොවී හිටපු අවස්ථා තිබුණා ඉතින් ඒ කියන්නේ ඒ ඔඩියන්ස් එකට තරගයට ඒ කියන්නේ වගකීම චුට්ටක් මං අඩු වුණා ඒකේ. එතනත් ඉතින් තිබුණා. නමුත් කෙසේ වෙතත් ඒ තරග ඉවත් වෙච්ච එක මං දුක් වෙන්නේ නැහැ සතුටු වුණා ඉතින්. මොකද ප්‍රශ්නයක් නැතුව ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔයාට ඕන කරන දේ එක සින්දුවෙන් හම්බුණා නේද? ඔව්. අය මහන්සිලා තේරුම් ගන්න නැගලා මං හිතුණා. කොහොමත් මට එකයි. ඔව්. හිරුස්තම වුණත්. උනත් දෙක නේද? අදත් දෙක. ඔය තමයි එකයි. ඇත්තටම මුලා දිනේ දරගත්ත හිරු ටීවී ආයතන නිසා ඒකට අර ගරු රේනෝ සිල්ලා මැතිතුමාට තමයි මගේ ආදවතින් ස්තුතිය. සහ හිරුස්ටා ප්‍රොඩියුසර් සර් ඩිරෙක්ටර් සර් ඇතුළු සියලු ක්‍රූ එකේ එයාලා නිසා තමයි මම ඇත්තටම මේ තැන සෑහෙන දුට يعني මං හිටපු තත්ත්වෙන් සෑහෙන දුටට ගියේ හිරුස්ටා නිසා. හරි දැන් මේ ඔය හිරුස්ටා තරගාවලිය කිව්ව ඔය සින්දු අපි තෝරගත්තේ නැහැ මේ වෙලාව ඇත්තටම ඒවා දැන් ගොඩක් කට්ටිය අහලා තියෙන නිසා මේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ කතාවත් එක්කම ගීතත් යනවා. ගීත අහන්න දැන් ගොඩක් කට්ටිය කැමති. පාලි අපි දැන් තවත් රසවර ගීතයක් ගායනා කරමු. මේකත් මේ ලස්සන ගීතයක් බිදුණු පෙම්හඳ නිවාලන්නවා. බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා අනුර රජයන උදකලා තුඹට පෙම් බැඳා බිඳුණු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා අනුර රජයන උදකලා හිත නුඹට පෙම්බෙන්දා. පාලි දැන් මේ හිරුස්තා තරගාවලියෙන් පස්සේ දැන් මේ ප්‍රසංග හම්බලා රට රටවල ගියා ලංකාවේ සෑම ප්‍රදේශයකම ගියා. දැන් වර්තමානෙත් මට හිතෙන්නේ මේ මාසෙම වැඩ තියෙනව නේද ඔයාට? ඔව් සාමාන්‍ය සිකුරාද සෙන්සුරාද ඉරිදා ආරම්භ තියෙන්නේ වැඩ ටික. මාසයක් ෆිල් වෙන තියෙනව නේද? හරිම සතුටුයි. ඉතින් ඒ කියන්නේ දැන් මේ සතුටත් වගේම මේ පොඩි දෙයක් අහන්නත් ඕන. දැන් මේ 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 කපුගේ මාස්ටර්ගේ ගීතනේ ගායනා කරන්නේ. ඔව්. හරිද? ඕවට පොඩි පොඩි තහංචි හිම නැද්ද ඇත්තටම? ඇත්තටම එතුමාගේ එම මැතිණිය ඊට පස්සේ මිත්‍ර කපුගේ ඉතින් හරි මං හරි කැමැතිම අය ඉතින් ඉතින් කොහොම හරි අදටත් ඇත්තටම මට ප්‍රශ්නයක් ආවේ නැහැ එයාලගෙන්. මොකද එයාලා මම දන්නවා මොකද එයාලා කියන්නේ අපේ විශාල ගුණදාස කපුගේ සර් කියන්නේ හරි මානවිතවාදී කෙනෙක්. එයා කැමති එයාගේ දේවල් තව කවුරු හරි සින්දුවක් කියනවා නම් එයාගේ නිර්මාණයක් අරන් කරනවා නම් කියන්නේ එයා හරි සතුටු වෙන කෙනෙක්. මොකද එයාගේ මම දන්නවා එයාගෙන මම ගොඩාක් දේවල් කියවලා තියෙනවා. සාමාන්‍යයෙන් එයා මේ කකා ඉන්න බත් එක හරි ඉල්ලුවොත් දෙනවා. ඒ වගේ කෙනෙක්. මානව හිතවාදී චරිතයක්. ඔව් චරිත. ඒ නිසා එයාගේ පුතාත් ඒ වගේම එයාගේ ෆැමිලි එක ඔක්කොම ඒ විදිහමයි. ඉතින් වෙනසක් නැති නිසා මට එහෙම කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ. ඉතින් ඒ නිසා මොකද අද වෙනකම් මම එතුමාගේ ගීත ගායනා කරනවා. ඉතින් ඒ එතුමාට ඇත්තටම එතුමා නිසා තමයි ඉතින් ඔලක් පින් තමයි ඉතින් මට කියන්න තියෙන්නේ හැමදාම මේ කියන ගීතයක් ගන්න එතුමාට උපහාරයක් වෙන්න කියලා තමයි හැමදාම වේදිකාවේ කියනවා ඒක. ඉතින් මතක් කරන එතුමාව. ගෙදරින් ප්‍රශ්නයක් ආවෙ නැහැ ඇත්තටම මේ ඒක ඉතින් මගේ වෙලාව සහ මගේ වාසනාව වෙන්නේ නැති කියලා. හරි එතකොට දැන් පාලි බග්‍රා මේක අමුතු නමක්. ආ කොහොමද මේ අමුතු නම වැටෙන්නේ? ඇත්තටම මට පාලිත විජේබණ්ඩාර තිබුණේ. ඊට පස්සේ අපේ සංගීත එම් ජී දනුස්ගේ බෑන්ඩ් එකේ ඉන්න අතරතුර අපේ ඔක්ටපෑඩ් ගහන චාමර දිල්රුවන් චාමර තමයි කිව්වේ මේ නං අද හදමු කට්ටියන්නම කියලා. අපේ කට්ටියන නං හැදුවා එක එක දර්ශන මැඩ්ඩරෝ කියලා. දැන් මම චාමර ඇරෝයින් එයා නම් ටික නිකන් කියන්නේ නෝ. එයා එහෙම නං හදන කෙනෙක් නෙමෙයි. එයා හරි විනෝදේ වල චරිතයක් හරි මගේ යාළුවා. ඊටස පාලි බග්‍රා කියලා කපාරම් මෙයාට කියුණා. කියලා පස්සේ ඒ නම දාමු කියලා. මඩක පාලි හොඳයි නම නේද කිව්වා. මං කල්පනා කරා හොඳයිද දැන් පාලි නම් හරි
Pali hari ki Pali hari ni. Bagus lah, kita kelak mau deh. Kalau pun agaknya mekaul ya itu. Kamarnya, kita kira balum kiwa. Kita dah usah kau ke band lagi. Kira orang itu hendak ikhlas itu, kita tak ambil lagi kerumun. Ikat dikeru kira orang itu. Nah, entar mereka me, mara nama mereka unik nama kek me. Oh, bagus lah kita kelak mau deh. Ya, tak khater lagi ke bawah. Ya, mara orang ikat kiri. Ya, nangga dah nama kene. Ya, ada khater nama bagus lah kek. Ting arrowin, orang kamu tu nan mad daro, orang kamu tu nan tiennya agi, agi orang western petter barang ini, ya western sinduk kiri nama, itu yang western sinduk kiri nama pad, octa pad play keran ni, untuk musician kene, untuk guitar play keran, untuk hamadeh puluan kene, ini ya, arah ya joli ini kene, ya arah itu mata kene, orang kita nang, ya western petter barang ini, sahara western nan tiat tu makian agi. Hari, oh matamai, pali bagrau ni, hari, tawat tiro. Rasa pada dewan katakan pali tek, kita kali ini tawat gitu, hati no gaya nak kali apa ini mu. Itu yang pali mami, langgar itu orang kata, aturan mama ahana gitu, mami hitan ini rasa kita ahana wa, ahana nasa hati, ekornisa mami gitu, itu orang kata sabad api kadu neyum ni mana? Kandu neyum. Kandu neyum. සබන්ද අපි කඳු නොවෙමු උනුන් පරයානගෙන සුනිල දිය දාර වෙමු එකම ගඟකට වැටෙන සබන්ද අපි කඳු නොවෙමු උනුන් පරයානගෙන සුනිල දිය දාර වෙමු එකම ගඟකට වැටෙන පාලි අපි දැන් පොඩ්ඩක් කතා කරමු මේ වර්තමානයේ පවුලේ විස්තර ඔව් මල පුතෙක් ඉන්නවා දැන් වයස කීයද පුතාට දැන් අවුරුදු 2යි මාස 4යි ඇතම එයත් සංගීත බරයි සින්දු කියනවද ඔව් මාත් එක්ක මේ වීඩියෝ එකක් වෛරල් වුණා යා මාත් එක්ක ෂෝ එකකට ගින් යා වාත් එක්ක සින්දු කිව්ව තනියෙන් දෙන්න. ඉතින් චූටි කාලේ ඉඳන් අවුරුදු 1යි අවුරුදු 1 කමාරි ඉඳන් වගේ කියන්න ගත්තා සාමාන්‍ය තාලෙට බැරේ ගාන ප්ලේ කරනවා වගේ තාලයක්. ඉතින් දා ඉඳන් එයත් එක්ක ඉතින් දැන් ඔය ෂෝ වලට යද්දී දැන් එන්න මාත් එක්ක යනවත් එක්ක යන කියලා අහනවා ඉතින්. දවසම සාමාන්‍ය මං කියන්නේ වැඩි හරියක් ප්‍රසංග නැති දවසට ඉන්නේ පුතත් එක්ක තමයි ගත කරන්නේ. හරි දැන් මේ පාලෙට තියෙනවා අද ෂෝ එකක්. දැන් යන්න හදිසි. තා විස්තර කතා කරන්න ගොඩක් දේවල් තිබුණත් ඉතින් කතා කරන්න මේ ටයිම් එකක් නැහැ ඇත්තටම. මේ නමුත් සින්දු දෙක තුනකුත් තව කියන්නත් තියෙනවා. පාලි අපි මේ ඒව කියන්නත් ඕන. දැන් අපි මේ එන්ඩ් එකට යන්න කලින් පොඩ්ඩක් මතක් කරමු. ඔයාගේ අලුත්ම ගීතයක් එන්නත් තියෙනව නේද? ආව් මගේ අලුත්ම ගීතය තනිකමක් කියලා. තනිකමක් දැන නැහැ කියලා ගීතය. ඉතින් තව මේ මාසේ ඒ කියන්නේ තව දින කීපයකින් 30 වෙනිදා වගේ අපි අහන්න දෙනවා හැමෝටම මගේ YouTube channel එක හරහා තමයි මම දෙන්නේ දානි පාලි පාලි බග්‍රා කියන YouTube channel එකේම තමයි ඉතින් තව ටික දවසයි තියෙන්නේ ඒක තමයි මේ දවස්වල යන්නේ උණුසුම ඊට පස්සේ තව ගීතයක් මම රෙකෝඩින් කරලා තියෙන්නේ හෘදේ නාමෙන් කියලා ඒකත් අපේ ලංකාව ශ්‍රී ලංකාව ගැන කියවෙන ගීතය දේශාභිමානී ගීතයක් වගේ ඉතින් ඒකත් එනවා ලබන මාසේ දෙන්න අපි හිතනවා මේක out කරලා එක දැන් මේ ගීතය ගැන පොඩ්ඩක් අපි කියමු මේ රසිකයන්ට සංගීතය සැපුව ලිරික්ස් කවුද කියන්න පුළුවන්ද දැන් අපි ඒක ධර්ම දාමු නමුත් මේකේ කැටි දෙයක් දෙනවා මොකද මේකේ මෙලඩි එක දාලා තියෙන දමිත් අසංක අපි ආදරණීය කලාකරුවා තමයි මෙලඩි එක දීලා තියෙන්නේ එයාට කනට ආපු මෙලඩියක් මෙන්න මේ විදිහට කියලා ඒක තමයි මම සින්දු වල පරිවර්තනය කරගත්තේ ලිව්ව කෙනයි මියුසික් කරපු කෙනයි පස්වර්ඩ් කියන්න පස්වර්ඩ් කියන්න තනි කමක් දැනෙනා पालु रात्रिये ओबलंगिन सिटियानं मेने तुमाने बोहो देवल कियन्नट तिबुना बोहो देवल असन्नट तिबुना तनिकमक देनेना पालु रात्रिये ओबलंगिन सिटियानं मेने तुमाने बोहो देवल
කියන්නට තිබුණා බොහෝ දේවල් අසන්නට තිබුණා පාලි දැන් මේ මම දැකලා තියෙනවා කපුගේ මාස්ටර්ගේ සින්දු විතරක් නෙවෙයි මේ එක එක කලාකරුවන්ගේ ගීත ගායනා කරනවා මම දැකලා තියෙනවා මම මට හිතුණා නිකන් මේ මම දැක්ක සනත් නන්දසිරි මහත්තයගේ ගීත ගායනා කරනවා අවුරුදු ගුවන් සංස්ථාවේ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා ඉතින් නොමියෙන මිනිසුන් කියලා ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ සරද්දසනායගේ ශූරින්ගේ විසින් සංගීතඥය කරපු ගීත තමයි ඊට පස්සේ මම ගීතයක් ගායනා ගීතරියක් ගායනා කරා ඉතින් එතුමාගේ හරි ආසාවෙන් ගායනා කරා අද අපි අතරේ නැහැ එතුමා අපි අද සමුගෙන ගියා ඉතින් එතුමාගේ ගීත ගායනා කරන්න පුළුවන් හරි අපි එහෙනම් මේ සංගීත නිපුණ සනත් නන්දසිරි මහත්තයට උපහාරයක් වෙන්න කියලා ඒ ගීතේ ගායනා කරමු හරි ලස්සන නම් නැපෙනින්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ ලස්සන නම් නැපෙනින්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොඳුරු පියදසුන් මෙදා සීනය කිහසුන් මතකුණත් අමිල සැපත ලස්සන නම් නැපෙනින්නේ දුකුල් තලා සලා නාරි ලතාවෝ අමල් සින්නා නැගුරන් චාරු ලතාවෝ දුකුල් තලා සලා නාරි ලතාවෝ अमल सिन्हा न गुरन चारु लता व्ययु रंगे हौल व्ययु रंगे कोलगी गे ओन लंगुन पुरे दो लसन नम ने पिनिंदे इसर सुवंदाई दनिंदे एदा संदुरु पियादा सुन मेदासी लगी हसुन मतकुनत न मिल सपद गे लसन नम नैपिनने හරි ඔන්න යාළුනේ මේ රසබර කතාවක් අද පාලි එක්ක ගත වුණු හොරා නිමා වීගෙන එන්නේ. ඉතින් අපි කතාව අවසන් කරනවා. ඉතින් පාලිට ඇති මතක් කරන කට්ටිය මේ සංගීත ගමට අත දුන්න කට්ටිය ඒකනම් මතක් කරලා මේ අපි අවසාන ගීතේ යමු. ඒක රසබර ගීතයක්. ඒක රස විඳගෙනම අපි අවසානට යමු කතාවේ. රයිට් ඇත්තටම මගේ සංගීත ජීවිතේට මට නම් වශයෙන් කියන්න කියොත් ගොඩාක් ඉන්නවා. ඇත්තටම මට ගොඩාක් උදව් කරපු අය ඉන්නේ. ඉතින් ඒ හැමෝටමත් මට වචනෙන් හරි ක්‍රියාවෙන් හරි උදව් කරපු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි කියලා කියනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මම මේ ඉන්න තැන මට මෙතනට එන්න උදව් උපකාර කරපු දුක් විඳපු මං වෙනුවෙන් දුක් විඳපු මාත් එක්ක මහන්සි වුණ මාත් එක්ක පුට් සයිකල් පැදගෙන ගියපු බයික් එකේ ගිහින් මාව ෂෝ වලට දාපු කාර් එක ඊට පස්සේ අවදාන වාහන වල තමන්ගේ තෙල් ගහගෙන තමන්ගේ ශ්‍රමය කැප කරලා ගිහපු ගොඩාක් ඉන්නවා සෑහෙන්න. ඉතින් මම හැමෝටම කියන්නේ ගොඩාක් ස්තුති ගොඩාක් පිං කියලා තමයි කියන්න තියෙන්නේ. මලත් හරි සතුටුයි මොකද ඉන්ටර්වියු වලට කතා කරා. ඉතින් මියුසික් බාර් කියන YouTube channel එකට මම පොඩ්ඩක් ගිහින් බැලුවා. ඇත්තටම කලාකරුවන්ට ගොඩාක් අතහිත දෙනවා මම දැකලා තියෙනවා. වීඩියෝ ක්ලිප් වල තියෙනවා කලාකරුවන්ගේ ජීවිත කතා තියෙනවා. කලාකරුවන් අපි හිතමුකෝ දැන් එයාලා ශාස්ත්‍රයේ අඩු වෙලා ගමන එයාලා සාමාන්‍ය කලා ජීවිතයෙන් බැහැර වෙලා ඉන්න වෙලාව එයාලා නැවත එයාලා ආය මිනිසුන් ඒ කියන්නේ අපේ ජනතාවට මතක් කරලා දීලා ආපෝ එයාලාගේ සංගීත ගමන ආය වැඩි දියුණු කරලා දෙනවා. ඒ වගේ හොඳ කටයුත්තක් නිසා මම ඇත්තටම මියුසික් බාර් කියන YouTube channel එකට මේ ඉන්ටර්වියු එකට එන්න කැමතුනේ. ඉතින් මමත් කියන්නේ මගේ මට ආදරය කරන සියලුම දෙනාට කියන්නේ ඉතින් ඔයාලත් YouTube එකට ගිහිල්ලා මියුසික් බාර් කියන YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් සුන්දර විල්ලනවා. බොහොමත් ස්තුති පාලයේ මේ අපි ගැන එහෙම කතාවක් කිව්වොත් ඇත්තටම මේ මොකද එහෙම බලාපොරොත්තුුනෙත් නෑ. ඇත්තටම මේ අපි ඒ දේ තමයි කරන්නේ. මොකද අපේ කාලේ හිටපු ගායන ශිල්පීන් ගොඩක් ඉන්නවා දැන් හැංගිලා. ඉතින් ඒ අය දැන් ඉදිරියට ගේන්න ගෙනල්ලා ඒකට ටිකේ විස්තර ඉදිරිපත් කරන තැන් අපිට තුමනාව තියෙනවා. මොකද අර රැල්ලක් එක්ක අපිට යන්න අවශ්‍යතාවයක් නෑ පාලියේ. ඇත්තටම ඕක තමයි කතන්දරේ. ඉතින් යාළුවෝ
අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් පාලි අද අපිත් එක්ක එකතු වුණාට එහෙනම් බොහොමත්ම ස්තුතියි. හරි. එකම හසකින් කාටත් සෙවන සැදෙන්නේ. පොළොව සවම සමසිත ගිනි උසුලා ඉන්නේ. එවන් පොළොව මත ඉඳ වැඩ උරුම සොයන්නේ. තරඟ වැදී නොමිනිස් කම් ඇයි මිනිසුන්නේ සිනේ සිතින් සනසිල්ලෙන් එක සිතුවිල්ලෙන් වෙමින් එකම මවකගේ දරුවන් නුවන් පියන තුරා ඉදිමු අපි හසරැල්ලෙන් සිනේ සිතින් සනසිල්ලෙන් එක සිතුවිල්ලෙන් වෙමින් එකම මවකගේ දරුවන් නුවන් තියන තුරා ඉදිමු අපි හසරැල්ලෙන් නුවන් තියන තුරා ඉදිමු අපි හසරැල්ලෙන් නුවන් තියන තුරා ඉදිමු අපි හසරැල්ලෙන්.